ආයිබෝවන් සුභම සුභ උදෑසනක් ඒ වගේම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා හිරුවටා සිටින ඔබ සෑම දෙනාටම. අද ක්‍රිස්තු වර්ෂ 2022 වූ අප්‍රේල් මාස 18 වෙනිදා සඳුදා බක්මසව දියවක තිතිය තමයි අද දවසේදී තිබෙන උදෑසන හිරු උදාව හවස උදෑසන 6:01ට ඒ වගේම සවස හිරු බැසීම සටහන් වල තිබෙන සවස 6:19ට රාහුට අයත් සානකත අලුයම 5:35ට ගෙවිලා දවසේ වැඩි කාලයක් බ්‍රහස්පතිට අයත් වීසානකත ලැබීමට නියමිතයි. ඒ වගේම රාහු කාලයේ උදෑසන 7:33 සිට උදෑසන 9:06 දක්වා පවතිනවා. රාහු කාලයේ මඝාරවල ඔබේ යහපත් කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම අද දවසේ මරු අයඹ නිසා ඔබ කරන කියන සියලුම සුබ කටයුතු නැගෙනහිර දිශාව බලා කිරීම වඩාත් වැදගත්. සඳුගේ වෘච්චික රාශි ගතවීමත් අද රාත්‍රී 10:08ට සිදුවීමට නියමිත තියෙනවා. බ්‍රහස්පති කියන්නේ ග්‍රහලෝකයේ පුරෝහිතයා. ඉතින් එකී පුරෝහිත රජ ගමනක නිරත වෙන්නේ මීන රාශිගතව. ඒ නිසා මිතුන කන්‍යා ධනු සහ මීන ලග්නෙමියන්ට බ්‍රහස්පතිගෙන් එදෙන්නා වූ පංච මහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නැමැති යෝගයේදී තිබෙනවා. ඉතින් බ්‍රහස්පතිගේ බලයේ පතුරවන අද දවසේ මම ඔබට එක දෙයක් කියන්න කැමතියි. මොකද අභියෝගාත්මක සමයක අපි මේ සෑම දිනම ගත කරන්නේ. ඉතින් ඒ නිසා හොඳින් මතක තියාගන්න, ප්‍රීතිමත් මිනිස්සු කියන්නේ හොඳම දේ ලැබෙන උදවියට නෙමෙයි, ලැබෙන ඕනෑම දෙයක හොඳක් දකිට උදවියයි. ඉතින් ඒ නිසා බ්‍රහස්පතිගේ ප්‍රඥාව පෙරදරි කරගෙන අද දවසේ කටයුතු ඉෂ්ට සාධනය කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා උදෑසනම ප්‍රාර්ථනා කරන අතර අද දවසේ ඉතාමත් සුවිශේෂී අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයක් එදී තිබුණා. ඒ තමයි රැකී රක්ෂා සඳහා පිටත් වයාම. ඉතින් ඔබගේ බලාපොරොත්තු අභිමතාර්ථ සාර්ථක කරගන්න, රැකී රක්ෂා වෙළඳාම් තුළින් ජයග්‍රහණ අත්පත් කරගන්න වාසනාව ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් බ්‍රහස්පතිගේ බලය පතුරවන අද දවසේ ඔබේ ලග්නෙන් ලග්නයට කොයි වගේ ඉරණමත් ඉදින කරයිද යන වග අපි දැන් විමසලා බලමු. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබේ යෝගකාරක ග්‍රහය වෙන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති ඔබේ ලග්නෙන් 9 වෙනට 12 වෙනට අධිපතිත්වය දරනෝ. එකී බ්‍රහස්පති ලග්නෙන් 12 වෙන වූ ඈස්ථානගතව බලවත් ගමනක නිරත වෙද්දී රාජ්‍යකාරක රවි ලග්නගතව බුදත් පිරිවරාගෙන බලවත් වෙලා පැවතීම ඉතාමත් සුබයි. කොහොම වුණත් රාහුවේ තැම්පත් වීම නිසා දුරදිග නොසිතා කරනු ලබන කටයුතු ටිකක් බහුල කරනවා. ඒ වගේම තමයි තමන්ගේ තීන්දුව తీරන තමන්ගේ අභිමතය නිතරම නිවැරදියි කියලා හිතාගෙන කටයුතු කිරීම තුළ යම් යම් අහිතකරතා ගෙන දෙන්න පුළුවන්. ඉවසීම උපේක්ෂාශීලී බව ප්‍රගුණ කර ගැනීම වඩාත් වැදගත් වෙනවා. සඳු කේතු ලග්නයෙන් 7 වෙනි ගමන් කරන දවසක් නිසා සහකරුගේ සහකාරියගේ යම් යම් සෞඛ්‍ය දුර්වලතා වෙනුවෙන් වෙහෙස කර තත්වයන් ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන වෛද්‍ය ප්‍රතිකාර ගන්න. කොහොම වුණත් අද දවසේ ජයග්‍රහණය පතා කටයුතු කරද්දී කරන්න තියෙන ප්‍රථම රාජකාරී උදෑසන 9:16ට නැගිනිර දිශාව බල්ලා දියත් චරන්න සුබ දවසක් බවට පත් කර ගන්න පුළුවන්. දෙවන රාශිය වූ වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නයෙන් 8 වෙනට 11 වෙනට අධිපතිත්වය දරන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති ලග්නයෙන් 11 වෙන වූ අයස්ථානගතව බලවත් වෙලා ගමන් කිරීම වඩාත් යහපත්. නමුත් රාජ්‍යකාරක රවි බුද්ධ සහ රාහු ලග්නයෙන් 12 වෙනේ ගමන් කරන දවසක් නිසා බුද්ධියට වඩා හැඟීම් ආදීට මුල්තැන දීමේ වැඩි ඉඩ කඩක් වන අද දවසේ වෘෂභ ලග්නීමියන් සතුව පවතිනවා. විශේෂයෙන් ඔබේ ලග්නාධිපති 10 වෙනේ අඟහරුත් සමග ගමන් කරන නිසා රැකී රක්ෂා ආශ්‍රිත යම් යම් අර්බුදකාරී වටපිටාවන් ගොඩනගෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ විට අද දවසේ කරන කියන කටයුතු වලදී බුද්ධියට පෙරතර දීලා කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. දැනුගත් අයගෙන් අවවාද අනුශාසනා පිළිගැනීම, ඒ වගේම ඔවුන්ගේ මඟ පෙන්වීම පිළිගැනීම අද දවස් තුළ වඩාත් වැදගත් වෙනවා. මුත්‍රාශ්‍රිත රෝග පීඩා මතුවීමේ වැඩි ඉඩ කඩක් අද දවසේ තිබෙන නිසා සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෘෂභ ලග්න හිමියන් අමතක කරන්න එපා. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:28ට නැගිටින දිශාව බලලා දියත් චරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. තුන්වන රාශිය වූ මිතුන ලග්නය උපන් ඔබත් බලාගෙන ඇති අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති රාජකාරක රවි සහ රාහු පිරිවරාගෙන ලග්නයෙන් 11 වෙනි වූ අයස්ථානගතව ගමන් කරද්දී දිනේට අධිපති නැකත හිමි වෙන්නේ බ්‍රහස්පතිට. බ්‍රහස්පති ඔබේ ලග්නයෙන් 7 වෙනට 10 වෙනට අධිපතිත්වය දරනවා. එකී බ්‍රහස්පති ලග්නයෙන් 10 වෙනේ බලවත් වෙලා පංච මහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නැමැති යෝගිකින් ගමන් කරන දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. වෙනදාට වඩා පෞලේ අයගේ උන්නතිය අභිවෘද්ධිය අද දවසේ ඔබ විසින් දක්වන්නා වූ කැපවීම යහපත් ලෙසින් සලකන්න පුළුවන්. වගේම සතුටුදායි ආරංචි මාර්ගයක් ලැබෙන දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. පවුලේ දියුණුව උන්නතිය අභිවෘද්ධිය ඇති කරනවා. ඒ වගේම තමයි ඒ සඳහා අවශ්‍ය කරන මම්පෙත් ඉවරන දවසක් හැටියට මිතුන ලග්නෙමියන්ට හඳුන්වන්න පුළුවන්. රැකී රක්ෂා ආශ්‍රිත දියුණුව වෙළඳාම් ආශ්‍රිත නව ධනෝපායන මාර්ග කීපයක් ඔබ ඉදිරියේ නිර්මාණය වීමටත් අද දවස තුළ තිබෙනා වූ ග්‍රහ සිද්ධම ඉවහල් වෙනවා. සෙනසුරු ලග්නෙන් 8 වෙනේ ගමන් කරන්නේ ලග්න අෂ්ටම නැමැති ඒ රාශිතක තත්වයක් තිරින කර දෙමින්
අනපේක්ෂිත අනතුරු විපත් ජනදීමේ ඉඩකඩ තිබෙන නිසා අවදානාත්මක රැකී රක්ෂා කටයුතු වල නිරත වෙන උදවිය තමන්ගේ අරපරිස්සම පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම තමයි වැදගත් වෙන්නේ. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:28 ට නැගෙනහිර දිශාව බලලා දියත්චරණ සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සඳු එකී සඳු තුලා රාශිගතව ගමන් කරමින් අද දවස උදා වෙනවා. එකී සඳු අද රාත්‍රී 10:08 ඔබේ ලග්නයෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථාන ගතව බල රහිත වීම ඉතින් කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා. දිනයේ අධිපති නැකත හිමි වෙන්නේ බ්‍රහස්පතිට. බ්‍රහස්පති ඔබේ ලග්නයෙන් 6:00 9:00 අධිපතිත්ව දරන එකී බ්‍රහස්පති පුණ්‍යස්ථාන වූ 9:00 බලවත් වීම වඩාත් යහපත්. බොහෝ විට අද දවස් තුල ආගමනුකූල වත්පිළිවෙත් කෙරේ වැඩි උනන්දු උත්සාහ කැපවීම ඇති කරන ඒ වගේම තමයි සමාජ සුබ සාධනය වෙනුවෙන් තමන්ගේ අදහස් සමගේ සිතුවිලි තමන්ගේ දක්ෂතා පෙරදරි කරගෙන කටයුතු කරන දවසක් නායකත්ව ගුණාංග වර්ධනය වෙනවා. ඒ නිසා කටක ලග්න හිමියන්ට අද දවස තුල අන් අයගේ පිළිගැනීම ප්‍රසිද්ධිය කීර්තිය පහසුවෙන්ම ළඟා කරගන්න භාග්‍ය වාසනාව උදා කරන දවසක් හැටියට සලකන්න පුළුවන්. කොහොම වුණත් ජලාශ්‍රිත කටයුතුලදී අකිතා පරිස්සම් වෙන ජලයෙන් විපත් ජන දීමේ ඉඩකඩක් පවතින නිසා කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 10:18ට නැගිනිර දිශාව බලලා දියත් කරන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති වෙන්නේ රවි එකී රවි ලග්නයේ 9:00 වූ පුණ්‍යස්ථානගතව උච්ච බලයෙන් යුතුව ගමන් කරන්නේ බුධ රාහු පිරිවරාගෙන. ඒ වගේම තමයි බ්‍රහස්පති කියන්නේ ඔබේ ලග්නයට අනුව ගත්තොත් එහෙම පස්වැන්නට 8:00ට අධිපතිත්ව දරන කෙනා. එකී බ්‍රහස්පති ලග්නයේ 8:00ම බලවත් වෙලා පවතිනවා. බොහෝ විට පසුගිය දින කීපය තුළ තිබුණා වූ කායික මානසික තියෙනා වූ ව්‍යාධි තත්ත්වයන් නිරාකරණය කර ගැනීම ඉඩකඩ පවතිනවා. එසේ නැතිනම් නිවැරදි වෛද්‍ය උපදෙස් ළඟා කරගන්න, නිවැරදි වෛද්‍යවරේ මුණ ගැසෙන්න, ඔන්න අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව වඩාත් වැදගත්. කලකපටන් තමන් සමග තිබුණා වූ නොහොඳ නෝක්කඩු තත්ත්වයන් නිමා කරගෙන ඒ සතුරන් මිතුරන් බවට පත් කරගන්නත් සිංහලක් හිමියන්ට අවකාශ ලැබෙනවා. උදරාගත උෂ්ණාධික රෝග පීඩා තමයි බහුල කරන්නේ. ඒ නිසා නිසි වේලාවට පාලනයෙන් යුතුව ආහාර පාන ගන්නත් සිංහලක් හිමියන් අමතක කරන්න එපා. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:16ට නැගිනිර දිශාව බලලා දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ එකී බුධ ලග්නයෙන් 8:00 වූ බාධක ස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. රාජ්‍යකාරක රවිත් රාහුත් එහි තැන්පත් වෙලා පවතිනවා. ඒ වගේම තමයි ඔබේ ලග්නයට අනුව 6:00ට 7:00ට අධිපති දරන්නේ බ්‍රහස්පති එකී බ්‍රහස්පති ලග්නයෙන් 7:00 බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නැමැති යෝගයෙන් ගමන් කරනවා. විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච කන්‍යා ලග්නයට ප්‍රබල මංගල යෝග උදා කරන දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. ප්‍රේමයේ ආලයේ විවාහය ආශ්‍රිතව තිබුණා වූ යම් යම් අවිනිශ්චිත තත්ත්වයන් निराකරණය කරගන්නත් කන්‍යා ලග්නයට අද දවසේ වැඩි ඉඩ කඩක් තිබෙනවා. බොහෝ විට දුරදිග නොසිතා කරනු ලබන කටයුතු ටිකක් බහුල කරන අතර පෙනීමේ දුර්වලතා ගෙන දෙන්න පුළුවන්. S2 වගේම පරිස්සම් කරගන්න කන්‍යා ලග්නයේ උපන් ඔබ අමතක කරන්න එපා. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:41 නැගිනිර දිශාව බලලා දියත් කරන්න අද දවසේ ඔබට පහසුවෙන්ම ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු එකී සිකුරු අඟහරු පිරිවරාගෙන ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථාන පුත්‍රස්ථානගතව ගමන් කරදී යෝගකාරක සෙනසුරු ලග්නෙන් 4:00 බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන සස නැමැති යෝගයකින් ගමන් කරනවා. රාජ්‍යකාරක රවි බුධ රාහු ලග්නෙන් 7:00 බලවත් වෙලා පවතිදී දිනේට අධිපති නැකතෙමි බ්‍රහස්පති ලග්නෙන් 8:00 ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ නිසා තුලා ලග්නෙමයන් කරන කියන කටයුතු පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම වැදගත්. කුමන්ත්‍රණකාරී ස්වභාවයන්ට හසු වීමේ
ඉඩකඩ තිබෙනවා. සොර සතුරු කරදර බාධා ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා වුණ තුලාලක්න හිමියන් වටිනා කියන බඩු බාහිරාදිය පරිශීලනය කරද්දී ඒවයේ අර පරිස්සම්භාවය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. නිදන්ගත රෝග පීඩා ඉස්මතු වෙන්න පුළුවන් තෙල් සීනි පිටි සහිත ආහාර පාන ඔබ හැකිතාක් පාලනය යුතුව ගැනීම තමයි අද දවසේ වැදගත් වෙන්නේ. කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 9:28ට නැගෙනහිර දිශාව බලලා දියත්චරන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. අටවන රාශියෝ උච්චික ලග්නය උපන් ඔබත් බලාගෙන ඇති අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු. එකේ අඟහරු සිකුළුත් සමග සංයෝග වෙලා ලග්නෙන් හතර වෙන්නු ගෘහස්ථානගතව ගමන් කරමින් අද දවස උදා කරනවා. ගේ දොර අලංකාරයට වගේම තමන් සිටිනා පරිසරයේ පිරිසිදුව තබා ගන්න පිළිවෙලකට තබා ගන්න අද දවසේ උච්චික ලග්නියන් දක්වන උනන්දුව සුවිශේෂී තත්වයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමියනේ යෝගකාරක බ්‍රහස්පති රෙකී බ්‍රහස්පති ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථාන පුත්‍රස්ථානගතව බලවත් වෙලා ගමන් කිරීම වඩාත් යහපත් වෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වෙන උච්චික ලග්නෙමි දුවාපුතුන්ට සුවිශේෂී වරප්‍රසාද උරුම කර ගැනීමේ භාග්‍ය වාසනාව පවතිනවා. ඒ විතරක් නෙමෙයි තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදී අද දවස තුළදී තිබෙනවා නම් අන්නේ තුළින් ඉහළ ජයග්‍රහණක් පත් කරගන්නත් උච්චික ලග්නෙමියන්ට ඉතාමත් සුබයි. දරුපල පිළිබඳ ප්‍රමාදයන් පසුුණා නම් අන්නේ තත්වයන් සාර්ථක කරගන්න ඒ සිහින යථාර්ථය බවට පත් කරගන්න අද දවසේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ලේ ගමන් කරන සියුම් නහරාශ්‍රිත රෝග පීඩා මතු කිරීමේ ඉඩකඩ තිබෙන නිසා සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත්. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 11:07ට නැගෙනහිර දිශාව බලලා දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. නවවන රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති රයිති නැකතක් තමයි අද දවසේ එදී තිබෙන්නේ. එකී බ්‍රහස්පති ලග්නාධිපති වගේම හතරවැන්නටත් අධිපතිත්වය දරනවා. එකී බ්‍රහස්පති ලග්නයෙන් හතරවැන්නේ බලවත් වෙලා ගුරු හංස නැමැති පංචමහා පුරුෂයෝගයෙන් ගමන් කරනවා. ඒ වගේම තමයි රාජ්‍යකාරක රවිබුද රාහු සංයෝග වීම තුර ධර්ම කර්මාධිපති නැමැති රාජ්‍යෝගයක් වගේම ආදිත්‍ය නැමැති යෝගිකුත් එදී තිබෙන බොහෝ විට ඔන්න අද දවසේ ධනු ලග්නීමියන්ගේ බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් කරගැනීමේ ඉඩකඩ තිබෙනවා. කලකපටන් යම්කිසි කටයුත්තක් සාර්ථක කරගන්න උත්සාහ දරුවනක් අන්නේ උත්සාහය සාර්ථක කර ගැනීමටත් උදා වෙච්ච අද දවසේ වඩාත් යහපත් වෙනවා. රැකී රක්ෂා පදිංචි ස්ථාන ආශ්‍රිත යහපත් වෙනස් වීමක් බලාපොරොත්තු ධනු ලග්නීමියන්ගේ ඒ කටයුතු සාර්ථක කරගන්න අද දවසේ තිබෙනා ග්‍රහ රටාවෙන් දිව්‍යමය ආශිර්වාදය ළඟා කර දෙන බව අමතක කරන්න එපා. උණ ප්‍රතිශාවැනි බෝවන රෝග පීඩා තමයි ඔබට අහිතකරතා ගෙන දෙන. මේ පිළිබඳ ටිකක් සැලකිල්ලක් දක්වන්න උදෑසන 10:17 තමයි ඔබේ ජයග්‍රහී වෙලා වෙන්නේ. දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. එකී සෙනසුරු සුපුරුදු පරිදි ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන සස නැමැති යෝගිකින් ගමන් කරද්දී යෝගකාරක සිකුරුත් අඟහරුත් ගමන් කරන්නේ ලග්නෙන් 12වැන්න වූ ඇය ස්ථානගතව. ඒ වගේම තමයි දිනේට අධිපති නැකතෙහි බ්‍රහස්පති 3වැන්න වූ වික්‍රම ස්ථානගතව ගමන් කරමින් අද දවස ඔබට උදා කරනවා. ඒ වගේම තමයි රාජ්‍යකාරක රවි බලවත් වෙලා පවතින ලග්නෙන් 4වැන්නේ. කරන කියන කටයුතු වල තිබෙන්නා වූ ඵලදායිතාවයට වඩා නිෂ්ඵල වියපෑදම් නිෂ්ඵල ගමන් බිමන් බහුල කරන්න පුළුවන්. බොහෝ විට තමන් සතුව පිරිවර සේනාව සිටියත් ඔවුන්ගෙන් තමන් බලාපොරොත්තු වෙන කාර්යයන් ඉෂ්ට සිද්ධ නොකර ගැනීමේ යම් පසුගාමී මානසිකත්වයක් මකර ලග්නීමියන්ට ගෙන දෙන නිසා උදෑසන සිටම නිසි සැලසුමකට අනුව කටයුතු දියත්චරන්න මකර ලග්නය උපන්න බව අමතක කරන්න එපා. හිස ආශ්‍රිත සෙම් රෝග පීඩා බහුල කිරීමේ ඉඩකඩ තිබෙන නිසා වේලාවේ ස්නානය කිරීම ආදියෙන් වඩාත් පරිස්සම් සහගත වීම වැදගත් වෙනවා. අලුතෙන් මුදල් විපයීමේ ක්‍රමවේද පිළිබඳ සිතා බැලීම අතර ඒ සිතා බැලීම යථාර්ථයක් බවට පත් කරගන්නත් මකර ලග්නීමියන්ට වැඩි ඉඩකඩක් තිබෙනවා. වම් මත වම් පාදාශ්‍රිත ආබාධතා මතු කිරීමේ ඉඩකඩ තිබෙන නිසා ඒ පිළිබඳ ටිකක් සැලකිල්ලක් දක්වන්න කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 11:39ට නැගෙනහිර දිශාව බලලා දියත් කරන්න සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. 11වන රාශිය වූ කුම්භ ලග්නය උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති සුපුරුදු පරිදි ලග්නෙන් 12වැන්න වූ ඇය ස්ථානගතව ගමන් කරමින් අද දවස ඔබට උදා කරද්දී දිනේට අධිපති නැකතෙහිමි බ්‍රහස්පති ලග්නෙන් 2වැන්න වූ ධනස්ථානගතව බලවත් වෙලා පවතිනවා. යෝගකාරක සිකුරුත් අඟහරුත් ලග්නගතව තැන්පත් වෙලා තිබෙනවා. තර්මක දඩබ්බර මානසිකත්වයක් අද දවස තුළ ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනෑම අභියෝගකට මුහුණ දීමට අවශ්‍ය කරන ජව සම්පන්න භවයෙන් යුතුව
කුම්භලක්ෂ්මියන් කටයුතු කරන ආකාරයත් පවතින නිසා පසුගිය දින කිහිපය තුළ තමන්ට සාර්ථක කර ගැනීමට නොහැකිව සිටු සාර්ථක කර ගැනීමට අසීරුව තිබූ කටයුත්තක් අති සාර්ථකන්දමේ නිම කර ගැනීමේ වාග්ය වාසනාව අද දවසේ කුම්භලක්ෂ්මියන්ට පවතිනවා. මාධ්‍ය ශේෂ්ඨයන්ට නීති ශේෂ්ඨයන්ට වගේම උපදේශන වෘත්තීන් තුළ නිරත වෙන උදවියට අද දවසේ සුවිශේෂී ප්‍රතිඵලත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අතරමැදි ව්‍යාපාරාදී කටයුතු කරන නම් අන්න ඒ තුළ තිහල ජයග්‍රහණ අත්පත් කරගන්න කුම්භලක්ෂ්මියන්ට වැඩි ඉඩකඩක් පවතිනවා. හෝමෝන ආශ්‍රිත ව්‍යාකූලතා මතු කිරීමේ ඉඩ කඩ තිබෙන නිසා ඒ පිළිබඳ ටිකක් සැලකිල්ලක් දක්වන්න කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 9:28 නැගෙනහිර දිශාව බල්ල දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද වන්න. අද දවසේ ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති රාජිතින එකතත් තමයි අද දවසේ ඉදී තිබෙන්නේ. අන්න ඒ බ්‍රහස්පති ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නැමැති යෝගයෙන් ගමන් කිරීම ඉතාමත් සුබයි. බොහෝ විට අද දවසේ අන් අයගේ සහයෝගය මතින් තමන්ගේ අරමුණු බලාපොරොත්තු අභිප්‍රායන් සාර්ථක කරගන්න වැඩි ඉඩ කඩක් තිබෙනවා. පැරණි ණය ගනුදෙනු ආශය තිබුණා වූ අර්බුදකාරී වටපිටාව නිරාකරණය කරගෙන තමන්ට අය වී යුතු මුදලක් තිබුණා නම් අන්න ඒ දේ ළඟා කරගන්න අද දවසේ අවකාශ පවතිනවා. ඒ වගේම තමයි තර්කානුකූල බුද්ධිය තර්කානුකූල කතාබහත් නිසා අන් අයගේ ආකර්ෂණය දිනා ගන්නත් මීන ලග්නෙමියන්ට වැඩි ඉඩ කඩක් පවතින බව අමතක කරන්න එපා. උගුර බෙල්ල ආශ්‍රිත රෝග පීඩා තමයි මතු කරන්නේ වෙන සුළු අසනීප තත්වයකදී ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:41 නැගෙනහිර දිශාව බල්ල දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. රාශි 12ම තිබෙනා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතු අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වය ඔබට පහසු වීම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේ මේ යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන අයුරින් ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.